වීරසේකර ගෙන් පියුමි හා චමුදිත සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරලා තියෙනවා. පොලිසිය බාර ඇමති ලෙස ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් තමාව සම්බන්ධ කොට ඉතා සාවද්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය ආයතන තුළින් ප්‍රකාශ කරන බව සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා. ඒ වගේම මේ ලෝකයේ පුරාම තම පිළිබඳ වැරදි පණිවිඩයක් නිකුත් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුව හමුවේ කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවද ඇමතිවරයා සඳහන් කළේ පියුමි හංසමාලි සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින්. නිරෝධායනයේ බලා පස්සර මධ්‍යස්ථානයක් වෙත ගෙන යන අතරතුර බස් රථය හරවා ඒමට උපදෙස් නොදුන් බවත් නීතිඥවරයාගෙන් සහ බස් රථයේ දෙදෙනෙකුගෙන් කෙරුණු ඉල්ලීම් මත මානුෂීය හේතු මත ඔවුන්ට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පමණක් ඊට මැදිහත් වූ බවද ඇමතිවරයා සඳහන් කරනවා. දින 14ක නිරෝධායනයට ඇඳිවත පිටින් පමණක් ගෙන යෑම අසාධාරණ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පිළිගන්නවා. ඒ නොකළ යුතු ක්‍රියාවක් බව කිය හැක්කේ දුෂ්ට පුද්ගලයෙකුට පමණක් බවද අමාත්‍යවරයාගේ අදහසයි. තමා එහිදී කටයුතු කළේ පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස පමණක් නොව මහජන නියෝජිතයෙකු ලෙස බවද අමාත්‍යවරයා මතක් කර දෙනවා. එහිදී ඔහුගේ තත්ත්වය සැලකිල්ලට ගත්තේ නැති බවත් සියලු දෙනාට සාධාරණය කිරීම මහජන නියෝජිතයෙකුගේ වගකීම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. එක්තරා මාධ්‍ය ආයතනයක් එක්තරා නිවේදකයෙක් තමන්ට ඉතාමත් අපහාසාත්මකව ඉතාමත් පහත් ලෙස තමන්ට චෝදනා කළ බව අමාත්‍යවරයා මෙහිදී හෙළි කරනවා. ඒ වගේම තවත් මාධ්‍ය ජාලයකින් වෛද්‍යවරයෙකු වන තමාගේ පුතා ශැංග්‍රිලා හෝටලයේදී දින දෙකකට පෙර විවාහ වූ බවත් එහිදී මෙම සිද්ධියට අදාළ රූපලාවන්‍ය ශිල්පියා තමාට රුපියල් මිලියන 2ක් දුන් බවත් දන්වා සිටි බව එම කාරණා දෙකම අමෝලික බොරු බවද සඳහන් කරනවා. මුදල් වෙනුවෙන් ආත්මය පාවා දෙන ඒ මාධ්‍යවේදියාට සහ මාධ්‍ය ආයතනවලට තමා අනුකම්පා කරන බවද සඳහන් කරන අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසභ්‍ය ඡායාරූප දමමින් තමන්ට අපහාස කරන අයට ඊට එරෙහිව තෛනික නෛතික ක්‍රියාමාර්ග නිතතිව ඉක්මනින් ගන්නා බවට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. සරත් වීරසේකර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දිනක පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයට එක්වෙමිනුයි.